දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන එළවලු ඉහළ මිල ගණන් යටතේ අලෙවිකරන බවට ඊයේ චෝදනා එල්ල වුණා. ඒ පිළිබඳව සොයාබැලීමට අද උදෑසන යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණියා. දඹුල්ලට ආවේ මේ පොඩ බලයට ආර්ථික මධ්‍යස්ථානේ ගොඩක් සෙනඟ පිරලා ඉන්නවා කියලා ආරංචි වුණා. ඉතින් අපි ගඩ්ඩිට කතා කරලා කියන පුළුවන් තරම් දුර තියාන ජීවත් වුණොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. මේකද ඇඳිරි නිදි ඔක්කොම දාලා බලාපොරොත්තු වෙන දෙහිඳ පොඩක් ඇහැට දැකලා යන්න නෑ. මම හිතන්නේ ගරු බැසිල් රාජපක්ෂ මහතුමාගේ යටතේ ක්‍රමවේදයක් හදලා තියෙනවා. මම හිතන්නේ ප්‍රශ්නයක් වෙන ගන්නේ නැහැ. මම හැම එක්කෙනාටම බඩු නැහැක්ුවට මම හිතන්නේ ගෙවල් වලට බඩු යමින් පවතිනවා. මේ අතර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙත රැගෙන එන එළවලු සඳහා උපරිම තොගමිලක් පැනවීමට පියවරගත් බවයි. කොළඹ මැනින් වෙළඳපළේ එළවලු මිල ගණන්ද ඊයේ දිනට සාපේක්ෂව අඩු වී ඇති බව එහි ගිය අපට අද දැක ගැනීමට හැකි වුණා. දැන් අද මැනින් වෙළඳපොළට 10,000කට වඩා ජනතාව මෙහි ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මේ මීටරයක් දුරින් නම් කිසිම ජනතාවක් මෙහි ඉන්න ආකාරයක් අපට පේන්නට නැහැ. බොහෝ මුට්ට කරගහගෙන එළවලු ගෙනිනවා. වෙනදාටත් වඩා එළවලු පැමිණ ඇති බව තමයි අපිට මැනින් වෙළඳපොළෙන් ආරංචිය ලැබුණේ. එම සානීර බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද පැමිණ සිටියා. මොන වගේ ක්‍රියාදාමයක්ද මෙහි සිදු කර තිබෙන්නේ? ඊයේ දවසේ මැනින් පොදු වෙළඳපොළේ මිල ගණන් සම්බන්ධ භාණ්ඩවල පැමිණිලි කීපයක් ලැබිලා තිබ්බා. අද දවසේදී පාරිභෝගික අධිකාරියත් පොලිසියත් විසින් ඉතා පැහැදිලිවම මෙම ස්ථානයේ එළවලු සහ අනිකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් නියම කරලා තියෙනවා. ඒ වගේම පොලිසිය විසින් ඒ මිල ගණන් නිතරම ශබ්ද විකාශ යන්ත්‍රවලින් නිවේදනය කරන. ඒ වගේම අද දවසෙත් වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්න උත්සාහ කරපු පුද්ගල 3 පමණ මේ වෙද්දී ශ්‍රී ලංකා පොලිසියත් පාරිභෝගික අධිකාරියත් කරපු පැටලීමකදී අත්දැකීම් කරන් තිනවා. ඊයේ දිනේදී ඔබතුමන්ලාට ලොකු කීර්ති නාමයට ඩෝ කැලලක් වුණා. මොකද ගිනි ගණන් වලට ජනතාවට කන්න බැරි ගිනි ගණන් වලට එළවලු විකුණලා මැනින් වෙළඳපොළ අප කීර්තියට ලක් කරා. ඒ නිසා අද එය නැති කිරීමට ඔබතුමා පියවර ගන්නවා කිව්වා. මොනවද කරලා ඊයේ දිනේ සිද්ධ වුණේ බඩු ප්‍රමාණය බොහොම සීමිතයි, පැමිණිච්ච ප්‍රමාණය අසීමිතයි. එම නිසාවට මේකේ වෙළෙන්දෙක් දෙන්නේ හිටියත් බඩු ගන්න පැමිණිච්ච පිටස්තර පුද්ගලයන් විසින්ම තමන් ගෙනාපු එවලෙ මිලදී ගත බඩු එයා එවලම එතනම තියලා අලවි කරපු සිදුවීම් අපිට දැනගන්න ලැබුණා. ඉතින් ඒක නිසා අපිට යම්කිසි අපකීර්තියක් ලැබුණා නම් අද අපි දන්නනවා ඒ ජනතාවට ඊයේ වගේ නෙමෙයි අද බෝංචි රුපියල් 120ට කැරට් 150ට අද මිලදී ගන්න පුළුවන්. මේ අතර මීගුඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙත පැමිණි පොලිසිය ඒ වසා දමන ලෙස ව්‍යාපාරිකයන්ට දැනුම් දී තිබෙනවා. ඒ ජනතාව ඒකරාශී වීම වැළැක්වීම වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ගයක් ලෙසයි. අනික ඔයගොල්ලෝ තමයි මේ ගත්ත ඉන්න මේ අත්‍යවශ්‍ය මොනස්කිනි පාස්යක් වුණා නේද? ඒකවත් නැද්ද? නැහැ ඔබතුමාලා නෝ ඒවන්නේ මෙහාට. අපි ඒවන්නේ